මගින් ගොඩ නැගුණු විශිෂ්ට හෙළ පරපුරක අපි මන් දැක්වන්න. සුබ උදෑසනක් ආයිබුවන්. සම්මා සම්බුදු සරණයි සදැහැති පිනැති ඔබ සැමට. පිදිය යුතුන් පිදීම මංගල කටයුත්තක්. එය අප තිලෝගුරු බුදුපියාණන් වහන්සේ පූජාජ පූජනීයානං ඒතං මංගල මුත්තමං යනුවෙන් අපිට මහා මංගල සූත්‍රයේදී පෙන්වා දුන්නා. ඉතින් පිදිය යුතුන් පිදීම නොවේසේනම් මේ බෞද්ධයා නාලිකාව, බෞද්ධයා රූපවාහිනිය සහ බෞද්ධයා ගුවන්විදුලිය නිරන්තරයෙන්ම පැය 24 පුරාම සමාජගත කරන්නේ මේ තිලෝගුරු බුදුපියාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ සම්බුද්ධ භාෂිතය. ඉතින් ඒ අනුව යමින් අපේ නායක ස්වාමීන් වහන්සේ අදහස් කළා මේ පිදේ උත්තන් පුදන්නට කටයුතු කරන්නට. විශේෂයෙන්ම ඔබ දන්නවා මේ පින්බර උදෑසන වැඩසටහන තුලින් මේ කාලාන්තරයක සිට අප කතාබහ කරන්නේ මොන මොන දේවල් සම්බන්ධයෙන්ද කියා. එළමෙන වෙසක් මංගල්‍ය අපට බෞද්ධයන් හැටියට වාගේම විශේෂයෙන්ම ශ්‍රී ලාංකිකයන් හැටියට අපිට බොහෝ වැදගත් වෙනවා. ඒ එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් දින සැමරුම මෙවර ශ්‍රී ලංකාවේදී පැවැත්වීම නිසා. එහිදී මේ වෙසක් දින සැමරුමට, ජාත්‍යන්තර වෙසක් දින සැමරුමට සහභාගී වන්නට නියමිතයි විදේශීය බෞද්ධ රටවල සංඝ පිතෘන් වහන්සේලා, ඒ වගේම රාජ්‍ය නායකයන් ඇතුළු බොහෝ ධර්ම දූත කණ්ඩායම් මෙහි පැමිණීමට නියමිතයි. ඉතින් මේ පිරිස වාගේම අද වර්තමානයේ සිටින වත්මන් පරපුර, ළමා පරපුරත් අපේ රටේ සම්බුද්ධ ශාසනය මේ රට ජාතිය සුරකින්නට දිවිහිමියෙන් කටයුතු කළ හෙළ විරුවන් වාගේම විදේශීය ජාතිකයන් පිළිබඳව පවා කතා බහ කරන්නට, ඒ වගේම අපට ශ්‍රී ලංකාව අපි බෞද්ධ රටක් හැටියට අපත් සමග සමීපව කටයුතු කරන වෙනත් බෞද්ධ රටවල් පිළිබඳව, ඒ වගේම බෞද්ධ සංවිධාන, බෞද්ධ පාසල්, සංඝ පිතෘන් වහන්සේලා, ගිහි ප්‍රභූන් පිළිබඳව දැනුවත් කරන්නට තමයි මේ වැඩසටහන, පින්බර උදෑසන වැඩසටහන අපි ආරම්භ කළේ කටයුතු කරන්නේ මේ වන විට. ඉතින් ඒ අනුව අපි අදත් සූදානම් වෙනවා එවැනි සංඝ පිතෘන් වහන්සේලා දෙනමක් පිළිබඳව කතා බහ කරන්නට, ඔබව දැනුවත් කරන්නට. විශේෂයෙන්ම මේ වැඩසටහනට බොහෝ ප්‍රතිචාර අපිට ලැබෙනවා. අපිට මුණ ගැසෙන අය පවා අපිට කියනවා මේ ඔවුන් නොදැන සිටි වෙළ විරුවන් පිළිබඳව දැනුවත් කිරීම ඉතා අගනා වටිනා කටයුත්තක් හැටියට. ඉතින් අදත් අපි බලාපොරොත්තු වෙන්නේ එවැනි සංඝ පිතෘන් වහන්සේලා දෙනමක්, විශේෂයෙන්ම වර්තමාන පරපුර නොදන්නා සංඝ පිතෘන් වහන්සේලා දෙනමක් පිළිබඳව සාකච්ඡා කරන්නට, දැනුවත් කරන්නට ඔබව අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා අද මේ සාකච්ඡා මණ්ඩපයට වැඩම කොට වදාලා බෞද්ධයා මාධ්‍යජාලයේ, බෞද්ධයා රූපවාහිනිය සහ ගුවන්විදුලියෙන් සදැහැති ඔබව ආර්ථයෙන් ධර්මයෙන් පෝෂණය කරන, අපිත් සමග අපි බෞද්ධයා මාධ්‍යජාලයේ සංවිධානය කරන සෑම පුණ්‍ය කටයුත්තකදීම වාගේ අපිත් එක්ක එක්කාසුව බොහොමත්ම සමීපව කටයුතු කරන, ඒ වගේම ඉන් පිටතත් උන්වහන්සේ විශාල ආගමික මෙහෙවරක් ඉටු කරනවා. ඉතින් අපි බොහොමත්ම ගෞරවයෙන් නමස්කාර පූර්වකව අද මේ සාකච්ඡා මණ්ඩපයට පිළිගන්නවා මිනුවන්ගොඩ බොරගොඩවත්ත සම්මාජීව බෞද්ධ ආශ්‍රම වාසී පූජනීය මොරාවත්තේ සුබෝධි ස්වාමීන් වහන්සේ. අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු. ඉතින් අපි මා අදහස් කරනවා මෙන්න මේ ආකාරයෙන් වැඩසටහනට ප්‍රවේශයක් ලබා ගන්නට. විශේෂයෙන්ම මා සිහිපත් කළා මේ වැඩසටහනේ අපි පිදිය යුත්තන් පුදන්න, මේ අපේ නායක ස්වාමීන් වහන්සේ අදහස් කරනවා මේ වෙසක් පොහොය යෙදෙන කාල සීමාව තුළ ආර්.ජී. සේනානායක මාවතේ, ඩී.එස්. සේනානායක විද්‍යාලයේ අසල සිට සෙන් රිජට් කන්‍යාරාමයේ අසල වනතුරු මේ ආර්.ජී. සේනානායක මාවත දෙපස මේ හෙළ විරුවන් සියයක් පිළිබඳව දැනුවත් කරන්නට, කුටි සියයක් ඉදි කරන්නට, ඔවුන්ට පුදන්නට, ඔවුන්ට ගරු බුහුමන් දක්වන්නට, ඔවුන් පිළිබඳව ජනතාව දැනුවත් කරන්නට නායක ස්වාමීන් වහන්සේ බලාපොරොත්තු වෙනවා. ස්වාමීන් වහන්ස, මා කැමති වැඩසටහනට ප්‍රවිෂ්ටයක් ලබා ගන්නට. අපි ඇයි මේ මෙවැනි දේ පිළිබඳ කතා කළ යුත්තේ, මේ හෙළ විරුවන් පිළිබඳව කතා කර යුත්තේ අපි ඇයි, මෙහි තිබෙන විශේෂත්වය කුමක්ද ස්වාමීන් වහන්ස? සියලු දෙනාටම තෙරුවන් සරණයි. ගෞරවනීය අපේ
සම්බෝධි විහාරාධිපති ගෞරව ශාස්ත්‍රවේදී අපට අවසරයි අපි පින්වත් දරණාගම කුසල ධම්මනායක ස්වාමින් වහන්සේ ඇතුළු පිනැති මහා සංඝරුවනින් අපහා මේ මොහොතේ සම්බන්ධ වෙන වාසනාවන්ත පින්වතුනි යසෙත් ඔබ හරි අපූර්ව ප්‍රවේශයක් මේ වැඩසටහනට මේ මොහොතේ ලබා ගත්තා. ඉතින් මෙතෙන්දී ඔබ විමසුවා මගෙන් කාරණාවක් හැටියට මෙවැනි කාරණාවක් අපි සිද්ධ කරන්නට මාධ්‍යයක් හැටියට සහ නිරන්තරයෙන්ම ජනයාගේ හිතසුව පිණිස ධර්මයේ බෙදෙන මධ්‍යස්ථානයක් හැටියට මේ වගේ අදහසක් අපි ඇති කරගන්නේ ඇයි සහ ඒ ඇති කරගැනීමේ වැදගත්කම මට හැඟෙන කාරණාව තමයි යසිත විශේෂයෙන්ම අපි මේ කාරණාව ගැන සලකද්දී කතඤ්ඤු කතවේදී පුද්ගලෝ ලෞතර බුදුහාමුදුරුව අංගුත්තර නිකායේ දුක නිපාතේ පෙන්වා දුන්නා මේ ලෝකේ දුලබ දෙන්නෙක් ඉන්නවා ඒ තමා කතඤ්ඤු කතවේදී අනුන් කළ දේ තමන් මතකයේ තබාගත සහ ඒට පෙරලා තමන් කළ යුතු දේ අඳුනාගෙන ඉටු කරන උන් මේ ලෝකේ බොහොම දුලබයි. එනම් විටෙක අපි මේ හෙළ විරුවන් ගැන සිහිපත් කරමින් ඒ වගේම අපේ ಜಾති අපේ ආගම පෝෂණය කරපු ඒ උතුම් සංඝ පීතරුන් වහන්සේලා ප්‍රමුඛ කරගත් හෙළ විරුවන් ගැන සිහි කිරීම ඇතුළේ අපි ඔවුන් කෙරෙහි තියෙන අපේ කෘතගුණ වේදීත්වයේ කියාපෑමට හොඳ අවස්ථාවක් බවට අපි මේ මොහොත පත් කරගන්නවා. මේ කාරණාව අපි අපේ ජාතියට විතරක් නෙවෙයි විජාතිකයින්ටත් හොඳ අවස්ථාවක් වෙනවා. මොකද හේතුව ලංකාවේ මෙවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලිකත්වයේ ඇතිව සිද්ධ කරන ප්‍රධානම වෙසක් උත්සවයේ ලංකාවේ සිද්ධ වෙද්දී ජාතික ඒ වගේම අන්තර්ජාතික වශයෙන් අපේ විරුව අපේ රට වෙනුවෙන් කළ දේවල් අපේ යතිවරුන් මේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් කළ දේවල් ජාත්‍යන්තරයට දැනගන්නට දැනුවත් කරන්නට හොඳ අවස්ථාවක් මේ. ඒ වාගේම තමා අපට මේ අවස්ථාව තුළ දැනෙන කාරණාවක් තමා අපේ පුංචි ළමා පරපුරට ඇති අවබෝධයේ අද වෙද්දි මේ විරුවන් ගැන උතුම් යතිවරු ගැන තියෙන දැනුම බොහොම අල්ප බව. ඒට හොඳම නිදසුන තමයි යසෙත් සමහර අවස්ථාවන්වල අපි ලංකාවේ ඕල්කට් තුමා සිහිපත් කරමින් පින්වත් හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා සිහි කරමින් විශේෂයෙන් එතුමාගේ මූලිකත්වයෙන් නිර්මාණය වෙච්ච ගොඩනගපු පාසල් පද්ධතියක් ලංකාවේ පවතිනවා. ඒ පාසල්වල ඕල්කට් දිනයේ මුල් කරගෙන එතුමාගේ ගුණානුස්මරණ විශේෂ වැඩසටහන් සිද්ධ වෙනවා. මම මේ වසරෙත් පාසල් කීපයකම ඒ ගුණානුස්මරණ දේශන සඳහා සම්බන්ධ වුණා. මට හැඟුණු දේ තමයි දෙනුණු දේ තමයි ඒ දරුවන්ගේ මුහුණේ ලොකු කුතුහලයක් තිබුණා. අපි එතුමාගේ ජීවිතය ගැන ආවර්ජනය කරලා ඒ දේශනා පවත්වද්දී ඇත්තටම ඔවුන්ට ඕල්කට්තුමාගේ මූලිකත්වයෙන් තමන් ඉගෙන ගන්න විදුපියස පාසල හැදුනාය කියන අවබෝධය පමණයි ඔවුන්ට තිබුණේ. ඉන් එහාට තොරතුරක් ඒ සම්බන්ධව දැනුම්වත් භාවයක් ඔවුන් තුළ නැති බව අපට හැඟුණා. එහෙනම් අපට මේ කරන ව්‍යායාමයේ තුළ මේ කරන ක්‍රියාදාමයේ තුළ ඒ ආකාරයට මේ රටේ අනාගත පරපුරට හොඳ අවස්ථාවක් අපි විවර කරලා දෙනවා. අපි අද යම් තැනක රටක් හැටියට හිස ඔසවගෙන ඉන්නවනම් ජාතියක් හැටියට ලෝක මහා අභිමානියක් ඇති කරගෙන තිබෙනවනම් ඒ අභිමානී අපට ඇති කර දෙන්නට උරදුන් උදවිය මොනසා කැපකිරීමක් කළාද කියන එක. එනිසා අදටත් අපි දන්නවා යසෙත් මේ ජාතික විරෝ ගැන අපි මේ උතුම් යතිවරුන් වහන්සේලා ගැන තොරතුරු සොයාගෙන යද්දී ඒ ස්ථානියන්වල මොනතරම් ගෞරවයකින් අදටත් ඒ උන්වහන්සේලා ඒ වගේ මේ විරුවන් පරිහරණය කළ යම් දේ ආරක්ෂා කරනවාද. එහෙනම් පැහැදිලි ඒකේ අගය දන්න පිරිස ඒ අගය රැකෙන පිරිස ඉතාම ගෞරවයෙන් හරියට අපි ධාතු මන්දිරයක ධාතුන් වහන්සේලා තබාගෙන ගරුසරු දක්වනවා වගේ ඔවුන් තමන්ගේ පරපුරේ ඒ උතුම් කෙනා තමන්ගේ පරපුරේ විරුවා සිහිපත් කළ ගරුසරු දක්වනවා. ඒක මං හිතන්නේ ජාතියක් හැටියට අපි කවුරුත් කළ යුත්තා. ඒ නිසා මම හිතනවා මේකට හොඳ අවස්ථාවක් සහ මේ කාලය තුළ යුගයේ හොඳම අවශ්‍යතාවයක් අපේ නායක හාමුදුරුවන්ට හැඟිච්ච මේ සංකල්පය තුළ අපට ඉටු කරන්න හොඳ අවස්ථාවක් විවරණය වෙලා තිබෙනවා. ඒ නිසා මං හිතනවා මේ කරන කාර්යය ඉතාම ඉහළයි ඉතාම සුවිශේෂයි යන තමයි මගේ හැඟීම. එහෙමයි ස්වාමීන් වහන්සේ, අපි අපේ අතීතය අමතක කරන්නට හොඳ නැහැ. අපේ මේ අපි වර්තමානයේ ලබාගෙන තිබෙන යම්තාක් සාර්ථකත්වයක් යම්තාක් තත්වයක් තිබේ නම් මේ සියල්ල ගොඩනැගී තිබෙන්නේ අතීතයේ සිදු වූ දෑ අනුව, අතීතයේ විරුවන් කළ කී දෑ අනුව තමයි අපි මේ අද වර්තමානයට පැමිණ තිබෙන්නේ. ඉතින් අපිට අතීතය අමතක කළ නොහැකි කිසි විටකත් මේ හෙළ විරුවන්ගේ ඒ ඔවුන් පුද කළ ජීවිත, ඔවුන් හෙළූ ලේ බිඳුවක්, ඔවුන් හෙළූ දහඩිය බිඳුවක්
පාසා අපි ඔවුන්ට ණය ගැති වෙනවා. ඒ නිසා තමයි අපේ නායක ස්වාමීන් වහන්සේ අදහස් කළේ මේ හෙළ විරුවන්ව පිළිබඳව සැදැහැති පිරිස දැනුවත් කරන්නට. විශේෂයෙන්ම අපේ ස්වාමීන් වහන්සේ සඳහන් කළ ආකාරයට මේ වර්තමාන පරපුර තුළ මේ විරුවන් පිළිබඳව ඇති අවබෝධය ඉතාමත් අල්පයි. ඔවුන් ඇතැම් විට නම සිහිපත් කළ පමණින් ඒ පිළිබඳව නොදන්නා මට්ටමට අද වර්තමාන ළමා පරපුර විශේෂයෙන්ම පත් වෙලා තිබෙනවා. ඉතින් ඒ ඛේදනීය තත්ත්වයෙන් ඔවුන්ව ඉහළට ගන්නට ඉදිරියට ගන්නට තමයි අපේ නායක ස්වාමීන් වහන්සේ අදහස් කරන්නේ. ඔබ වහන්සේ සඳහන් කළ විදිහටම මේ විරුවන් පිළිබඳව දැනුවත් කරන්නට සහ වාගේම ඒ වගේම ඔවුන්ට ගරු බුහුමන් පුදන්නට අරමුණු කොටගෙන තමයි කළගුණ අගය කරන්නට තමයි මේ වැඩසටහන අපේ නායක ස්වාමීන් වහන්සේ ආරම්භ කරන්නට යෙදුනේ. ඉතින් එළඹෙන වෙසක් මංගල්‍යයේදී මේ ශ්‍රී සම්බෝධි විහාරස්ථානය වර්ෂ කිහිපයක සිට වෙසක් කලාපයක් දියත් කරනවා. ඉතින් මේ වෙසක් කලාපය මෙවර අනිකුත් වෙසක් කලාපයන්ට වඩා වෙනස් ආකාරයෙන් අර්ථාන්විතව ඉදිරිපත් කරන්නට තමයි අපේ නායක ස්වාමීන් වහන්සේ අදහස් කළේ. යනුව තමයි එහි ප්‍රතිඵලයක් වශයෙන් ඒ වැඩසටහනේදී ඒ පින්කමේදී වන්දනාවට ගරු බුහුමනට පාත්‍ර වන විරුවන් පිළිබඳව මේ දින කිහිපය පුරාට වෙසක් මංගල්‍ය වනතෙක් අපි ඔබව මේ උදෑසන සජීවී වැඩසටහනෙන් දැනුවත් කරන්නේ. ඉතින් අපි මා සිහිපත් කළා මේ වැඩසටහන ආරම්භයේදීම අද දවසේදී අපි කතාබහ කරන්නට අපේ ස්වාමීන් වහන්සේ අපව දැනුවත් කරන්නට සූදානම් ඉසිරින්නේ තවත් සංඝ පිතෘන් වහන්සේලා දෙනමක් පිළිබඳව බව. ඉතින් අපි අද කතාබහ කරන්න බලාපොරොත්තු වෙන්නේ පූජනීය කරතොට කීර්ති ශ්‍රී ධම්මාරාම නාහිමිපාණන් වහන්සේ පිළිබඳව වාගේම පූජනීය කරතොට ශ්‍රී ධර්මාරාම නාහිමියන් වහන්සේ පිළිබඳව වාගේම පූජනීය කරපුටුගල ශ්‍රී ධම්මාලෝක නාහිමිපාණන් වහන්සේ පිළිබඳව. ඉතින් අපේ ස්වාමීන් වහන්සේ සතුයි මේ ස්වාමීන් වහන්සේලා දෙනම පිළිබඳව බොහෝ විස්තර අපි ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා. ප්‍රථමයෙන්ම මේ පූජනීය කරතොට ශ්‍රී ධම්මාරාම නාහිමිපාණන් වහන්සේ පිළිබඳව අපව දැනුවත් කරන හැටියට. සදහෙති සත්පුරුෂ පින්වතුනි, අපිට අද දවසේ අපි වෙන් කරගෙන තිබෙනවා පින් ඇති යතිවරුන් වහන්සේලා දෙනමක් ගැන පින්තුන්ලාව දැනුවත් කරන්න. ඒ අනුව අපි අද දවසේ ඔබට දැනුම්වත් භාවයක් ඇති කරන්නට බලාපොරොත්තු වෙනවා පින් ඇති කරතොට කීර්ති ශ්‍රී ධම්මාරාම නායක ස්වාමීන් වහන්සේ. උන්වහන්සේගේ උපත සිදුණු සහ උන්වහන්සේ ජීවත් වුණු ස්ථානයන් ගැන අපි ආරම්භයේ මතක් කරගත්තොත් බුද්ධ වර්ෂ 2278 වසරේ මාතර කන්දබඩපත්වේ කරතොට කියන ගමේ තමයි උන්වහන්සේගේ උපත සිද්ධ වෙන්නේ. ඊටාම ප්‍රභූ පවුලක උන්වහන්සේ විජේසිංහ අප්පුහාමි පියතුමා හැටියටත් ඒ වාගේම සමරකෝන්ගේ ලොකු හාමිනේ මෑණියෝ හැටියටත් මේ මව්පිය දෙදෙනාගේ ඇසුර ලැබමින් ප්‍රභූ පවුලක තම උන්වහන්සේගේ ඒ ගිහි ජීවිතයේ කුල දරුවෙක් ලෙස මෙලව එළිය දැකීම සිද්ධ වෙන්නේ. ඒ වාගේම අපි හොඳට දන්න කාරණාවක් එදා ඒ ප්‍රභූ පවුල්වල උදවිය සාමාන්‍යයෙන් පන්සලක තියෙන බැඳීම බොහොම හොඳට පවත්වාගෙන ගියා. එදා වුණ අපේ ගම්වල ප්‍රභූ පවුල්වලින් තමයි ඇත්තටම පන්සල්වල සියලු නඩත්තු කිරීම කටයුතු ටික පවා සිද්ධ වුණේ. ඒ නිසා මේ කුලදරුවගේ පවුලයි පන්සලයි අතර ලොකු බැඳීමක් පැවතුණා. ඒ නිසා අවස්ථාවක් ලැබුණා මේ පියතුමාට තමන්ගේ පුංචි පුතාව වීරගම්පිට විහාරයේ මහා කඳුරු පොකුණේ ස්වර්ණ ජෝති කියන පින් ඇති නායක හාමුදුරුවන් වහන්සේගේ අනුදැනුම උන්වහන්සේගේ මඟ පෙන්වීම තුළ මේ දරුවාට ඉගැන්වීමේ කටයුතු සිදු කරන්න. ඒ අනුව බෞද්ධ ආවාසයේ ඇති පරිසරයක තමයි මේ දරුවාගේ ජීවිතයේ ගොඩනැගීම සිදු වෙන්නේ. සාමාන්‍යයෙන් අපට අපේකමත් එක්ක සහ අපේ බොදු උරුමේ තියෙන ලක්ෂණයක් තමයි පින්වතුනි ඒ බෞද්ධ පරිසරයේ ඇතුලේ යම් දරුවෙකුගේ ඉගෙනීම සහ ජීවිතයේ ගොඩනැංවීම සිද්ධ කරනවා නම් ඒ සුවිශේෂයි. දැන් අපට ධර්මානුකූලව සිහිපත් කරද්දී ලොවට බිහි කරපු පින් ඇති දරුවෙකුට මඟ පෙන්වන මව්පියෝ ජීවිතයේ දරුවන්ට දරුවන්ගේ ජීවිතේ පාපා නිවාරෙන්ති පවෙන් වලක්වා කල්යාණී නිවේසෙන්ති පිනෙහි යොදනවා. ඉන් අනතුරුව තමයි සිප්පහ සිකහපෙන්ති ශිල්ප දැනුම ලබා දෙන්නේ. එතකොට පැහැදිලි පව පින ගැන වැටහීම වැඩි වීම හදා ගන්න ඇති කර ගන්න පුළුවන් පරිසරය තමයි පන්සල කියන එක. යසෙත් ඔබටත් මතක ඇති අපි උනත් පෙරපාසල් දෙනුම ලබාගත්තේ පන්සල ඇසුරේ තිබුණු පෙරපාසලේ. එතෙන්දී අපිට හොඳ නරක ගැන අම්මා තාත්තගේ අවබෝධය ඇතුළේ දුන්නු දෙනුමටත් එහා ගියපු දෙනුමක්
අපට ලබන්න අවස්ථාවක් ලැබුණා. අපිට බය කියන කාරණාව පව කෙරෙහිත් ගෞරවය කියන කාරණාව බුදුහාමුදුරුවෝ කෙරෙහිත් අපේ සම්බුද්ධ ශාසනය කෙරෙහි මහා ගෞරවය පුංචි සන්දීන්දන් අපේ හිත ඇතුළේ වැඩෙන්නට පටන් ගත්තේ පරිසරයේ ජීවත් වීම. එතනින් පටන් ගත්ත අධ්‍යාපනයක් තමයි මේ කුල දරුවත් ලබන්නේ. ඒ නිසා ඒ කුල දරුවට ආසාවක් පහළ වෙනවා මේ කසාවත නිතර නිත ගැටෙන නිසාම මට පැවිදි භූමියට පත් වුණා නම් මගේ ජීවිතේ මීට වඩා යහපත් තැනකට ගන්නට පුළුවන් වේ. මගේ ජීවිතේ අරතහන්විත මගකට රැගෙන අනුනට අර්ථයක් කරන්නට පුළුවන් වේ. ඒ අනුව තමන්ගේ පියතුමාගේ මෞතුමියගේ අනුදැනුම ඇතිව මේ කුල දරුවට අවස්ථාවක් ලැබෙනවා පැවිදි භූමියට ස්වර්ණජෝති ස්වාමින්වහන්සේ ළඟම පැවිද්දටපත් වෙන්නට. ධම්මාරාම සාමණේරයන් වහන්සේ ලෙස පැවිදි භූමියටපත් වෙලා උන්වහන්සේට අවස්ථාවක් ලැබෙනවා මහනුවර මල්ලතු විහාරයේ පිරිවෙනේ වැඩ ඉඳගෙන තවදුරටත් ශිල්ප දැනුම ලබන්න, ශාස්ත්‍රීය දැනුම හදාරන්න. එකල ඉතාම හොඳ වියත් පණ්ඩිතයෙක් හිටිය මේ මල්ලතු විහාර මහා පිරිවෙනේ එතුමා ගැන සඳහන් වෙන්නේ අත්තරගම රාජගුරු බණ්ඩාර පඬිතුමා හැටියට. එතුමා සිංහල භාෂාව, පාලි සංස්කෘත භාෂාව ගැන හොඳ දැනුමක් තිබුණු කෙනෙක්. කාව්‍යකරණී ගැන හොඳ දැනුමක් තිබුණු කෙනෙක්. ඒ නිසා ධම්මාරාම සාමණේරයන් වහන්සේට පුංචි කාලෙම සාමණේර අවදීම උන්වහන්සේට සිංහල, සංස්කෘත, පාලි කියන භාෂා ගැන හොඳ දැනුමක් ඇති වුණා. සාමාන්‍යයෙන් අපේ පින්වතුන්ටත් අවබෝධයක් තියෙනවා පුංචි කාලේ සාමාන්‍යයෙන් දරුවෙකුට මේ භාෂා ශාස්ත්‍ර දැනුම බොහොම පහසුවෙන් හදාරගන්න. දැන් අපි ළඟ වුණත් විදේශයේ පුංචි ස්වාමීන් වහන්සේලා ඉන්නවා. ඉතින් අපිට සමහරක් වෙලාවට උන්වහන්සේලාගේ දක්ෂතා දකිද්දී අපේ රටවැසියෝ සමහරක් වෙලාවට පුදුමයි උන්වහන්සේලා චතුරවේ සිංහල භාෂාව හසුරන විදිහට. ඒකට හේතුව තමයි මේ පුංචි කාලේ කෙනෙකුට භාෂා දැනුම හොඳට හදාරන්නට උන්වහන්සේට එවැනි දරුවෙකුට, ඒ වගේම පුංචි හාමුදුරු කෙනෙකුට අවස්ථාවක් තියෙනවා. මේ ධම්මාරාම සාමණේරයන් වහන්සේ තමන්ගේ ජීවිතයේ තිබුණු ඒ පරිසරයෙන්, ඒ කාරණාවෙන් ප්‍රයෝජනෙ අරගෙන උන්වහන්සේට අවස්ථාවක් ලැබුණ සිංහල, පාලි, සංස්කෘත භාෂාත්‍රය ගැන හොඳ දැනුමක් හදාරන්න. ඒ විතරක් නෙවෙයි කාව්‍යකරණය ගැන උන්වහන්සේ හොඳ දැනුමක් ඇති කරගත්තා. ඒ නිසාම වැඩි කල් යන්නට පෙර සහාය ආචාර්යවරයෙක් හැටියට තමන්ගේම ගුරුවරයාට සහාය ආචාර්යවරයෙක් වෙන්න මේ ධම්මාරාම ස්වාමීන් වහන්සේ සමත් වුණා. ඒ අනුව මල්ලතු විහාරයේ කලක් උන්වහන්සේ සේවය කරන පසු කාලීන ගුරුවරයෙක් බවට පත් වෙනවා. ඔය කාලේ මහනුවර රාජ්‍ය පාලනය කරේ කීර්ති ශ්‍රී රාජසිංහ රජුරෝ. ඒ රජතුමාගේ රාජ්‍ය පාලනේ අවුරුදු 33ක් වගේ කාලයක් පුරාවට දිවෙනවා. එතුමාගේ අභාවය සිද්ධ වෙනවා බුද්ධ වර්ෂ 2323 වගේ වසරක. පස්සේ මේ කීර්ති ශ්‍රී රාජසිංහ රජුරුවන්ගේ ඇවෑමෙන් පස්සේ එතුමාගේ සහෝදරකමක් එතුමාට තිබුණු කෙනෙක් කුමාරයෙක් තමයි රාජ්‍යත්වයට සිංහසුනටපත් වෙන්නේ රාජාදී රාජසිංහ රජතුමා. ඔය රාජාදී රාජසිංහ රජ කාලයේ තුල අවස්ථාවක් ලැබෙනවා මේ ධම්මාරාම ස්වාමීන් වහන්සේ උන්වහන්සේ එතකොට යම් පරිණත භාවයකට පත් වුණු භික්ෂුන් වහන්සේ නම උපසම්පදාශීලී පිහිටලා යම් කාල සීමාවක් ගෙවුණු ස්වාමීන් වහන්සේ නම. ඒ අනුව උන්වහන්සේට අවස්ථාවක් ලැබෙනවා සබරගමු පළාතේ සහ සිරිපාදේ ශ්‍රීපාද විහාරස්ථානයේ නායක පදවිය උන්වහන්සේ වෙත පිරිනමනවා. මේ නායක පදවිය භාරගෙන උන්වහන්සේ වැඩ ඉන්න අතරේ උන්වහන්සේ තමන්ගේ දක්ෂතාවය ගැන උන්වහන්සේට යම් අභිමානයක් හිතේ තිබුණා. ඒ නිසා මේ අභිමානය තුළින් ඇතිවෙච්ච හැඟීමකට අනුව උන්වහන්සේ සංදේශයකින් රටේ රජුරුවන්ගෙන් ඉල්ලීමක් කරනවා. උඩ රට සහ පහත රට කියන මේ දෙදිසාවීම තමන්ට නායක පදවිය පිරිනැමීම සුදුසුයි. සාමාන්‍යයෙන් යසෙත් ඉතින් අපට පැහැදිලි වෙන කාරණාවක් තමයි නායක පදවියක් කියන එක තමන්ගේ සුදුසුකම බලා තෝරා ලබා දෙනකන් ඉඳීම වැදගත්. නමුත් උන්වහන්සේ සමහරක් වෙලාවට එකල තිබුණු සමාජ පරිසරය අනුව තමන් සතුව තිබුණු දැනුගත්කමට සමීප යම් කෙනෙක් නොසිටිය නිසාත් සහ ඒ කාලේ අනිත් අයට උපදෙස් දීමේදී බොහොම පිරිසිදුව ඒ දේවල් පහදා දීමට සුදුසුම කෙනා තමන් සහ තමන්ගේ නායකත්වයේ වැදගත්කම තීරුම් ගත්ත නිසා වන්නටත් පුළුවනි. උන්වහන්සේ රජුරුවන්ට සංදේශයකින් මේ කාරණාව සිහිපත් කරනවා. ඒ අනුව හැබැයි රජුරුව මේ කාරණාව පිළිගත්තේ සාමාන්‍ය ලෝක මිනිස්සු පිළිගන්න විදිහටම තමයි ඇසි. අර අපි කතා කරපු කාරණාව තමයි ඇයි කෙනෙක් තමන්ට දෙයක් දෙන්නට පෙර මේ ඉල්ලන්නේ.
එනිසා රජ්ජුරුවන්ගේ රාජ උදහසට මේ ධම්මාරාම ස්වාමීන් වහන්සේ ලක් වුණා. ඒ අනුව රජ්ජුරුවෝ සාමාන්‍යයෙන් දඬුවම් දෙන ක්‍රමවේදයක් තිබුණා. උසස් ප්‍රභූ මට්ටමේ උදවියට තමන්ගේ රාජ උදහසට ලක් වුණොත් ඒ උදවිය තමන්ගේ නගර සීමාවෙන් බැහැර කරනවා. දැන් අපි දන්නවා හොඳට මහනුවර ආශ්‍රිතව ගලාගෙන යන මහවැලි ගංගාව. එතකොට ඔය මහවැලි ගංගාවේ තියෙද්දි ගැටඹ තොට, කටුගස් තොට, අපිට ඒ නම් වලින්ම හමු වෙනවා කටුගස් තොට, මේ තොටුපළවල් ඉක්මවා ඒ දේවල් බැහැර කරලා ඒවා ඉක්මවා එයින් එගොඩ වෙලා තමයි මේ නගර සීමාවට කෙනෙකුට යන්නට තිබෙන්නේ. ඒ නිසා මේ ධම්මාරාම ස්වාමීන් වහන්සේ කරතොට ධම්මාරාම ස්වාමීන් වහන්සේව මහනුවර නගරින් පිටමං කරලා ඔය ගැටඹේ තොට, කටුගස් තොට කියන තොටුපළවල් වලින් උන්වහන්සේව ඉවතට වඩම්වා සිර ගෙහිලා තබනවා යම් කාල සීමාවක්. උන්වහන්සේ කල්පනා කළා මම මේ සිර ගෙදරක කොටු වෙලා ඉන්න සුදුසු තාලෙ කෙනෙක් නෙවෙයිනේ. එහෙනම් උන්වහන්සේ රජ්ජුරුවන්ට තමන්ගේ වටිනාකම ගැන ඇති අවබෝධයේ අඩුකම නිසා තමයි මෙවැනි දෙයක් තමන්ට සිද්ධ කළේ. ඒ රජ්ජුරුවන්ටම තහවුරු වනු පිණිස මේ ස්වාමීන් වහන්සේ හරි අපූරු දෙයක් සිද්ධ කළා. උන්වහන්සේට කාව්‍යකරණයේ ගැන හොඳ දැනුමක් තිබුණා. ඒ අනුව උන්වහන්සේ කවි පන්ති 12ක් සකස් කරලා හරි අපූරු කාව්‍ය නිර්මාණයක්, බාරස කාව්‍යයක් උන්වහන්සේ නිර්මාණය කරලා එය රජ්ජුරුවන්ට ලැබෙන්න සැලැස්සුවා. රජ්ජුරුවොත් කාව්‍යයට බොහොම දක්ෂ කෙනෙක්. එතුමා කවියට බොහොම කැමැති, කවියට බොහොම දක්ෂ කෙනෙක්. ඒ වෙද්දි මේ රජ්ජුරුවොත් අසදෘශ කාව්‍ය නමින් කාව්‍ය ග්‍රන්ථයකුත් නිර්මාණය කරලා තිබුණේ. ඒ අනුව රජ්ජුරුවන්ට මේ බාරස කාව්‍ය නෙත ගැටුණාම හැබැයි එතුමාට ඒ කියවා තීරුම් ගන්න තරම් ශක්තිමත් දැනුමක් තිබුණේ නෑ. තමන්ගේ වියත් රාජසභාව කැඳවලා ඒ රාජසභාවට මේ ධම්මාරාම ස්වාමීන් වහන්සේ ලියා එවා තිබුණු කාව්‍ය සංග්‍රහය කියවන්නට අවස්ථාව දෙනවා. ඒ තමන්ට දැනගන්නට උවමනයිෙහි අර්ථය තෝරා දෙන්න, පැහැදිලි කරන්න. හැබැයි මේ රාජසභාවේ, මේ වියත් රාජසභාවේ කිසිවෙකුට මේ කාව්‍යයන් අර්ථයන් සිහිපත් කරන්නට, එහි තියෙන අර්ථය විදහා පාන්නට කිසි කෙනෙකුට පුළුවන්කමක් ඇති වුණේ නැහැ. අවසානයේ රජ්ජුරුවෝ බොහොම වෙහෙසටපත් වුණා. වෙහෙසටපත් වුණු රජ්ජුරුවෝ රාජගුරු බණ්ඩාර පඬිතුමාගේ ඇසුර, එතුමාගේ මග පෙන්වීම යටතේ මේ වියත් රාජසභාවට සිරකුටින් නිදහස් කරගෙන ධම්මාරාම ස්වාමීන් වහන්සේ ගෙන්වගෙන උන්වහන්සේට අවස්ථාවක් දෙනවා. නුඹ වහන්සේ විසින් මේ රචනාකට මා වෙත එවන ලද මේ කාව්‍යයන් එහෙනම් අර්ථය පහදන්න. උන්වහන්සේට මధుර ස්වරයක් තිබුණා. මේ මధుර ස්වරයෙන් උන්වහන්සේ මේ බාරස කාව්‍යයන් උන්වහන්සේ සජ්ජායනා කරලා ගයලා එහි අර්ථය ඉතාම සොඳුරු විදිහට පැහැදුවා. රජුරුවන්ට අපමණ පැහැදීමක් උන්වහන්සේ කෙරෙහි ඇති වුණා. ඒ පැහැදීම කොතෙක්ද කියනවා නම් පින්වතුනි, රජ්ජුරුවන්ගේ හිතේ ඇතිවෙච්ච මේ පැහැදීමත් එක්ක මේ ස්වාමීන් වහන්සේට සබරගමු දිසාවේ අටකලන් කෝරළියේ පිහිටි සංඛපාල විහාරයේ ඇතුළු පල්ලේ බැද්ද නම් නින්දගම තඹ සන්නසකින් උන්වහන්සේට පවරනවා. පින්වතුන් දන්නවා සංඛපාල විහාරය කියන්නේ අපට බොහොම ඓතිහාසික වශයෙන් වටින විහාරස්ථානයක්. දොටුගැමුණු මහරජ්ජුරුවෝ යුද්ධ කරන වෙලාවේ එතුමගේ දසමහා යෝධයින් අතර වුණු කුස්සදේව කියන යෝධයා විසින් කරවා සසුනට පූජා කරනා ලද විහාරය තමයි සංඛපාල විහාරය. ඒ අනුව මේ ධම්මාරාම ස්වාමීන් වහන්සේට ලැබෙනවා සංඛපාල විහාරය විතරක් නෙවෙයි, ඔය පල්ලි බැද්ද නම් කියන නින්දගම. ඒක සඳහන් වෙන්නේ ඒ ප්‍රදේශයේම ගවයින් මිනිසුන් සම්බන්ධව, ඒ වගේම ඉඩකඩම් භූමිය කෙත්වතු මේ සියල්ල සම්බන්ධව සියලු බලතල මේ ස්වාමීන් වහන්සේ සතුයි. නීතියානුකූල බලයක් තමයි මේ ප්‍රදේශයේතම පවරන්නේ එදා වුණු මේ රාජාදී රාජසිංහ රජුරෝ ධම්මාරාම ස්වාමීන් වහන්සේට. ඒ අනුව ධම්මාරාම ස්වාමීන් වහන්සේ මේ නින්දගම ලැබුණු වෙලාවේ උන්වහන්සේ සතුටු වුණාද මේ ලැබීම කෙරෙහි කියන කාරණාව දැනගන්න කැමැති වුණු රජ්ජුරුවෝ, රාජාදී රාජසිංහ රජ්ජුරුවෝ ඒ වෙලාවේ ධම්මාරාම ස්වාමීන් වහන්සේට සිහිපත් කරනවා, ස්වාමීන් වහන්සේ එහෙනම් මේ තමන්ට ත්‍යාගයක් ලෙස ලැබුණු මේ දේ පිළිගැනීම කොයි ආකාරයටද ඔබ පිළිගත්තේ ඔබ වහන්සේ? එහෙනම් ඒ කාරණාව කාව්‍යයකට සංග්‍රහ කරන්න.
ඒ වෙලාවේ හරි අපූරු කවි දෙකකින් උන්වහන්සේ තමන්ට ලැබුණු දේ මේ ලැබුණු නින්දගම ගැන එගීමක් කරමින් සතුට පළ කළා. ඒ අහගෙන වුණු කවි දෙක අවසානයේ රාජාදී රාජසිංහ රජුරුව ඒ වෙලාවෙත් උන්වහන්සේට ත්‍යාගයක් පිරිනමනවා. රන් වලින් නිර්මාණය කළ, රණින් නිම කළ පන්හිඳකුත් ඒ වගේම රණින් නිම වුණු නියපොත්තක් වගේ හැඩේ තියෙන නිය උන්වහන්සේට පිදුආය කියලා අපට හමු වෙනවා. ඒ අතීත තොරතුරු ඇසුරු නිසුරු කරද්දී මේ අනුව උන්වහන්සේ මේ ආකාරයට රජුන්ගේ පවා සිද්දිනා ගන්න දක්ෂතාවයක් කුසලතාවයක් ඇති උන්වහන්සේ එදා ඒ රාජ්‍ය මට්ටමේ පිරිසගේ ප්‍රශංසාවට ලක්ුණා විතරක් නෙවෙයි රටේ සාමාන්‍ය මිනිසුන්ගේත් ප්‍රශංසාව ලබන්න හොඳ කතික ධර්මදේශකින් වහන්සේ නමක් වුණා. ඒ අනුව උන්වහන්සේගේ ධර්මදේශනා විලාසයට රටේ උදවිය බොහොම ඇල්මක් ඇති කරගත්තා. කාලයක් උඩරට වැඩ වුණු ධම්මාරාම ස්වාමීන් වහන්සේ පස්සේ කාලේ උන්වහන්සේගේ ජීවිතයේ ආරම්භයේ පැවතිච්ච තමන්ට හුරු පුරුදු මාතර දකුණු පෙදෙසට නැවත වැඩම කළා. උන්වහන්සේ මාතර විහෙරගම්පිට විහාරයේට බුද්ධ වර්ෂය 2329 වසරේ වැඩම කළා. ඉන් අනතුරු උන්වහන්සේ දිගටම මේ ධම්මාරාම ස්වාමීන් වහන්සේ මේ විහාරය ඇසුරු කරන් වැඩ හිටියේ. ඔය කාලෙවේදී ලංකාවේ ඕලන්ද ජාතිකයින් ලංකාවට ඇවිදින් වුණු කාලේ. එතකොට ඕලන්ද ජාතිකයින්ගේ පාලනයකට යටත්ව දකුණු පෙදෙස පවතිද්දී එදා ඕලන්ද ආණ්ඩුකාරවරුන් පවා පැමිණ උන්වහන්සේට නීත්‍යානුකූල උන්වහන්සේගේ පදවිය පිළිගත්ත හැටි. උන්වහන්සේගේ දැනුම තමන්ගේ ජීවිතයේ මේ සිංහල භාෂාව ආදිය ගැන දැනුමක් ඇති කරගන්න උන්වහන්සේ ගුරුවරයෙක් කරගත්ත හැටි අපට උන්වහන්සේගේ ජීවන තොරතුරු සොයා බලද්දී දැනගන්න ලැබෙන කාරණාවක්. ඒ විතරක් නෙවෙයි ඕලන්ද පාලකයන්ගේ පාලනයේ අවසානයේ ඉංග්‍රීසි පාලකයන් මේ රටට ආවයින් පස්සේ බොහෝ ඉංග්‍රීසි ආණ්ඩුකාරවරු මේ ධම්මාරාම ස්වාමීන් වහන්සේගේ සිංහල භාෂාව ඉගෙනගෙන තියෙනවා. තමන්ගේ සේවා කාලය අවසන් වෙලා මේ රටින් බැහැරට යන ආණ්ඩුකාරවරු අලුතෙන් එන ආණ්ඩුකාරවරුන්ට නිතර මතක් කරලා තියෙනවා මේ ධම්මාරාම ස්වාමීන් වහන්සේගේ අගය. උන්වහන්සේ සතුව තිබුණු භාෂා දෙනුම, උන්වහන්සේ සතුව තිබුණු කුසලතාවය උපයෝගී කරගන්න හැටියට. ඉතින් උන්වහන්සේ හොඳ ශිෂ්‍ය පරපුරකුත් ඇති කරපු ස්වාමීන් වහන්සේ නමක්. ඒ අනුව මේ පින් ඇති ස්වාමීන් වහන්සේ කරතොට කීර්ති ශ්‍රී ධම්මාරාම නායක ස්වාමීන් වහන්සේගේ ගුරුහරුකම් යටතේ ශිල්ප දෙනුම ශාස්ත්‍ර දෙනුම ලබාගත් ශිෂ්‍යවරයන් හැටියට අපට හමු වෙනවා ගාල්ලි මේධංකර ස්වාමීන් වහන්සේ, කටුකුරුන්දේ ධම්මානන්ද ස්වාමීන් වහන්සේ, මීරිපැන්නේ ධම්මරතන ස්වාමීන් වහන්සේ, වලගෙදර ධම්මදස්ස ස්වාමීන් වහන්සේ, හෙට්ටිගොඩ සුමංගල ස්වාමීන් වහන්සේ සහ බෙන්තර අත්දසිකින ස්වාමීන් වහන්සේ. ඒ විතරක් නෙවෙයි අපට උන්වහන්සේගේ ජීවිතයේ ඇතුලේ තවත් හමු වෙන සුවිශේෂ කාරණාවක් තියෙනවා. සාමාන්‍යයෙන් අද කාලේ කෙනෙක් නම් ලැබෙන්නේ මොනවද? ලැබෙන සියලු දේ අර බදාගෙන ඒ දේවල් වලින් මිහිරක් සුවයක් ලබන්න කැමති පිළිවෙලා. හැබැයි බුදුදහම කියන්නේ අපට බදාගෙන හැම දෙයක්ම ඇසුරු කරන ජීවිතයකට වඩා බෙදාගෙන හැම කෙනෙක්ම ඇසුරු කරලා ජීවත් වෙන්න හුරු කරන ස්වභාවය. එහෙනම් මේ ස්වාමීන් වහන්සේ තමන්ගේ ජීවිතයේ ඇතුලේ ගුණය ප්‍රකට කළා. ඒකට හොඳම නිදසුන තමයි තමන් වහන්සේට ශ්‍රීපාදස්ථානයේ නායක පදවිය ලැබුණත් උන්වහන්සේ ඒ ශ්‍රීපාදේ නායකත්වය භාරගෙන එහි රැඳී ඉන්න උන්වහන්සේ වැඩිදුරට උත්සාහ කළේ ආසකලේ කැමති වුණේ නැහැ. උන්වහන්සේ මොරතට ධම්මකන්ද නායක ස්වාමීන් වහන්සේට ශ්‍රීපාදස්ථානයේ භාරකාරත්වයේ පවරලා උන්වහන්සේ තමන්ගේ ශාස්ත්‍රීය කටයුතුවල යෙදෙමින් කාව්‍යකරණයෙහි යෙදෙමින් වැඩ හිටිය බවට තමයි අපිට උන්වහන්සේ ගැන තොරතුරු තිබෙන්නේ. ඉතින් මෙවැනි උතුම් පූජනීය යතිවරයින් වහන්සේ නමක් ගැන අපි අද දවසේ තොරතුරු පින්වතුන්ට පැහැදුවා. විශේෂයෙන් අපි බලාපොරොත්තු වෙන වෙසක් පුණ්‍යෝත්සවයට සමගාමීව සිද්ධ කරන ජාතික යතිවරුන් වහන්සේලා විරුවන් ගැන අපි නිර්මාණය කරන කුටි අතරේ අපිට සතුටුයි කියන අපේ පින් ඇති කරතොට ශ්‍රී ධම්මාරාම නායක ස්වාමින් වහන්සේ වෙනුවෙනුත් වෙන් වෙච්ච අපි කුටියක් ප්‍රදර්ශන කුටියක් නිර්මාණය කරනවා. මං හිතන්නේ අපි කාලයට අනුව මේ කාරණාද සාකච්ඡා කළාට උන්වහන්සේ ගැන සියලු තොරතුරු උන්වහන්සේ පරිහරණය කළ දේ ආදී එදාට තමන්ට දැක බලා ගන්න ඇසුරු කරන්න කේවා තවදුරටත්
අපට අවස්ථාවක් තියේවි තොරතුරු දැනගන්නට. ඒ නිසා මම හිතන්නේ උන්වහන්සේ විජාතකයින් පවා දිනාගෙන විජාතකයින්ගෙන් පවා සතුරු කරදරයක් හැටියට වෙන්නට තිබුණා නම් යම් දේවල් ඒවාර මිතුරු කමක් බවට පෙරලගෙන පවා අපට රටට හිතකර භාවයක් හදපු ස්වාමීන් වහන්සේ නම. ඒ නිසා අපට මේ වගේ පින් ඇති අතිවරින් වහන්සේ නමක් සම්බන්ධව අවස්ථාවක් තියෙනවා තවදුරටත් මේ සම්බන්ධව සාකච්ඡා කරන්න. හොඳයි, මට අදහස් දක්වන්නටත් ඉඩ නොතබා අපේ ස්වාමීන් වහන්සේ කරතොර ශ්‍රී ධම්මාරාම නායක ස්වාමීන් වහන්සේ පිළිබඳ සියලු විස්තර ඔබට පැවසුවා, ඔබව දැනුවත් කළා. ස්වාමීන් වහන්සේ සඳහන් කළා අදහස් දක්වන අතරතුරේදී මේ කරතොර ශ්‍රී ධම්මාරාම නායක හාමුදුරුවෝ කාව්‍යකරණය ගැන විශේෂ හැකියාවක් තිබුණු ස්වාමීන් වහන්සේ නමක් හැටියට. ඒ වගේම උන්වහන්සේ සිරගත වූ අවස්ථාවේ සිරින් නිදහස් වුණාට පසුව ඒ නින්දගම පල්ලෙවැද්ද නින්දගම ලැබූ අවස්ථාවේ උන්වහන්සේ ඒ තමන් වහන්සේ තුළ ඇති වුණු සන්තෘෂ්ටිය ප්‍රකාශ කළ ආකාරය අපේ ස්වාමීන් වහන්සේ සඳහන් කළා. ඒදී ස්වාමීන් වහන්සේ සඳහන් කරපු දෙයක් තමයි මේ කවිපද දෙක කවි දෙකකින් තමයි උන්වහන්සේ තමන් වහන්සේගේ සතුට ප්‍රකාශ කළේ. මේ මා සතුව තිබෙනවා ඒ කවි දෙක මා ඔබගේ දැනු ගැනීම පිණිස ඉදිරිපත් කරන්නම්. සක වසිනෙක් 1720 වන ලකසිහ රජදී රජසිහ නිරින් දුට සවන තික රජ ගුරු ගෝල දම් රම් යතිරුවන සක කෙලේ මෙබර කවි ගැබ් නම් අමුතු වන මිනිරිදු මෙසක නරඹා සිය සකිනි දුරා නෙවිරිදු කිවිඳු කැල ගෙල වන් පා සයුරා පිරිසිදු මෙනෙන් පල්ලේ බැද්ද ගම්වරා මෙයතිඳු හට පිදී මිහි පවතිනා තුරා. ඉතින් මේ ආකාරයෙන් තමයි මේ පල්ලේ බැද්ද ගම්වරය මේ ස්වාමීන් වහන්සේට අපේ ධම්මාරාම නායක හාමුදුරුන්ට ලැබීම පිළිබඳව ඒ සිරෙන් නිදහස් කිරීම පිළිබඳව උන්වහන්සේ තමන් වහන්සේ තුළ ඇති වුණු සතුට ප්‍රකාශ කරපු ආකාරය. ඉතින් එවැනි උතුම් වූ බොහෝ දක්ෂ ධර්මදර විනයදර වියත් ස්වාමීන් වහන්සේ නමක් පිළිබඳව තමයි අපේ සුබෝධි ස්වාමීන් වහන්සේ ඔබව දැනුවත් කළේ. උන්වහන්සේ බලාපොරොත්තු වෙනවා කරතොර ධම්මාරාම නායක හාමුදුරුවෝ පිළිබඳව එළඹෙන මේ අපි කතා කරන මේ මාතෘකාව යටතේ ඒ කුටිය නිර්මාණය කරන්නට ඔබට පුළුවන්කම තිබෙනවා මේ ඒ කාල සීමාවේදී මෙහි පැමිණියෝතින් මේ කරතොර ධම්මාරාම ස්වාමීන් වහන්සේ ඇතුළු තවත් බොහෝ විරුවන් පිළිබඳව දැනුවත් වන්නට මේ වෙසක් කලාපය තුළින්. ඉතින් ඒ වගේම දැන් අපි අදසරණ ආරම්භයේදී කතා බහ කළා අද අපි සංඝ පිතෘන් වහන්සේලා දෙනමක් පිළිබඳව කතා කරන බව. අපි කරතොර ශ්‍රී ධම්මාරාම නායක හාමුදුරුවෝ ගැන කතා කළා. අපිට කාල වේලාවත් ඉක්ම යන නිසා අපි තාමත් ඉක්මනින් කතා කළ යුතුයි තවත් ස්වාමීන් වහන්සේ නමක් පිළිබඳව. ඒ තමයි විචිත්‍ර ධර්ම කතික පූජනීය කරපුටුගල ශ්‍රී ධම්මාලෝක නායක ස්වාමීන් වහන්සේ. අපේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට කලින් වගේම අවස්ථාව හිමි වෙනවා අපේ ධම්මාලෝක ස්වාමීන් වහන්සේ පිළිබඳව අපව දැනුවත් කරන්නට. ඔව්, සදෙහිති පින්වතුනි, අපි සිහිපත් කළාසේම පින් ඇති යතිවරයින් වහන්සේ නමක් සංඝ පීතෘන් වහන්සේ නමක් හැටියට අපිට සිහිපත් වෙනවා අපේ කරපුටුගල ශ්‍රී ධම්මාලෝක නායක ස්වාමීන් වහන්සේ. එතරම් උන්වහන්සේ වැඩ ඉඳලා තිබුණේ මේ කොළඹට නුදුරු ආසන්න දෙමටගොඩ ප්‍රදේශයේ පිහිටලා තියෙනවා වේළුවනාරාම විහාරස්ථානයේ. ඒ විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ ලෙස වැඩ හිටිය උන්වහන්සේ, උන්වහන්සේගේ මුල් අධ්‍යාපනයේ ලැබූ ස්ථානයේ හැටියට සඳහන් වෙන්නේ පානදුර පින්වත්ති සද්ධර්මාකර පිරිවෙන් විහාරස්ථානයේ. පින් ඇති ශ්‍රී සීලානන්ද නායක හාමුදුරුව ගුරුවරයා කරගෙන උන්වහන්සේ හොඳ භාෂා දෙනුමක් ඇති කරගත්තා. බුදු දහම ගැන වියත් භාවයක් පුංචි කාලෙම ඇති කරගත්ත සාමණේරයන් වහන්සේ නමක් ලෙස. එකල උන්වහන්සේ තුල පුංචි කාලෙඳම චතුර කතිකත්වයක් ඇති වුණා. සාමාන්‍යයෙන් යසිත අපි පිරිවෙන් අධ්‍යාපනයේ ලැබපු ස්වාමීන් වහන්සේලා හැටියට අපට අවබෝධයක් තියෙනවා. අපේ පාසල්වල දරුවෝ යම් දක්ෂතාවයන් ඉදිරිපත් කරන විවිධ තරඟ ඉසව්වල. ඉතින් අපටත් මතකයි අපිත් අද මේ ධර්මදේශකයන් වහන්සේලා බවට මේ රට තුළ යම් සේවාවක් සිද්ධ කරන්න අපිට මඟ පෙන්වපු තැනක් තමයි පිරිවෙන් අධ්‍යාපනය. එතකොට එතෙන්දි මේ කතිකත්වයේ කියන කාරණාව අපිට සකස් කරගන්න හොඳ අවස්ථාවක් තිබෙනවා. ඒ අනුව අපි ස්වාමින් වහන්සේලා ධර්මදේශනා කරන්න හුරු පුරුදු කරන ධර්මදේශකයන් වහන්සේලා බවට උන්වහන්සේලා තුළ අඩුපාඩුකම් සකස් කරවාගෙන වියත් භාවයක් ඇති කරගන්න හොඳ පරිසරයක් මඟ පෙන්වීමක් මේ පිරිවෙන් අධ්‍යාපනයෙන් ලැබුණා.
ඒ අනුව අපි මේ පින් ඇති කරපුටුගල ශ්‍රී ධම්මාලෝක නායක ස්වාමීන් වහන්සේ සාමණේර අවදී පානදුරේ පින්වත්තේ සද්ධර්මාකර පිරිවෙණි ඉගෙන ගන්න කාලේ තමන් වහන්සේගේ දැනුම කතිකත්වයේ තුලින් ප්‍රකට කළා. ඒ නිසා චතුර කතිකයෙක් වුණා. ඒ කාලේ උන්වහන්සේ හොඳට ඉංග්‍රීසි භාෂා දැනුම ගැන හසල දැනුමක් ඇති ප්‍රවීණත්වයක් ඇති කෙනෙක් බවට පත් වුණා. ඒ නිසාම උන්වහන්සේට භාෂා ශාස්ත්‍රය සහ ධර්ම විනය ගැන හොඳ හැදෑරීමක් ඇති භික්ෂුවක් බවට පස්සේ කාලීන පිරිවෙන් අධ්‍යාපනයෙන් පස්සේ පත් වෙනවා. ඒ අනුව මේ කරපුටුගල ශ්‍රී ධම්මාලෝක නායක හාමුදුරුවන්ට එපමණක් නෙවෙයි උන්වහන්සේට ගැඹුරු ශබ්දයක් තිබිලා තියෙනවා. උන්වහන්සේගේ කටහඬ බොහොම ගැඹුරුයි. සාමාන්‍යයෙන් ඒ ගාම්භීරත්වයක් උන්වහන්සේගේ කටහඬ තුළ හොඳට මුසු වෙලා තිබුණා. අපි දකිනවා පිරිත් දේශනාවන් වලදී උනත් ඒ ගාම්භීරත්වයේ ඒ හඬත් එක්ක හොඳට මුසු වෙනවා. ධර්ම දේශනාවක උනත් ඒ ස්වාමීන් වහන්සේගේ හඬේ ගාම්භීරත්වයත් බොහොම සුවිශේෂයි. අපේ ලෞතර බුදුහාමුදුරුවන්ට තිබ්බයි කියන්නේ උන්වහන්සේගේ දෙතිස් ලකුණු විස්තර කරද්දී දීගණිකායේ ලක්ෂණ සූත්‍රයේ හමු වෙන උන්වහන්සේගේ බ්‍රහ්මස්වරයක් තිබුණේ. උන්වහන්සේගේ ස්වරය හරියට කුරවීක පක්ෂියෙකුගේ වගේ. බුදුහාමුදුරුවෝ ලක්ෂයකට දේශනා කරනවා නම් ඒ ලක්ෂයටම කරන දේශනා බොහොම පැහැදිලි වැහෙනවා. ඒ සීමාවෙන් බැහැරට උන්වහන්සේගේ හඬ ඒ සීමාව ඉක්මවා යන්නේ නැහැ. ඒකත් හරි වටිනා කාරණාවක්. ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ හඬෙහි තිබුණු සුවිශේෂත්වයේ බිහිවින් උදා වුණා උන්වහන්සේගේ ධර්මයේ ලෝකයාතරට අරගෙන යාමේදී. එහෙනම් අපට පැහැදිලි මේ බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවකත්වයේ තුල පිහිටපු ස්වාමීන් වහන්සේ නමක් හැටියට උන්වහන්සේ මුල් අවදියේ තුලම දක්ෂතාවයක් ඇති වුණා චතුර කතිකත්වයක් ඇති කරගන්නට සේම උන්වහන්සේ උපතින් වාසනාවක් අරගෙන ආවා ගැඹුරු කටහඬක් ඇති කෙනෙක් වෙන්නට. ඒ වගේම උන්වහන්සේ කවි ගාථා ශ්ලෝක ආදී තාම මధుර සරයකින් සජ්ජායනා කරන්න දක්ෂතාවයක් ඇති ස්වාමීන් වහන්සේ නමක්. ඉතින් උන්වහන්සේ පසු කාලීනව මේ රට පුරාම වැඩම කරමින් විචිත්‍ර ලෙස ධර්මීය මනහර ලෙස ඒ වගේම විටක අනුත්පාස රසය. සාමාන්‍යයෙන් දේශනාවක අපි ඍජුවම කෙනෙකුට දෙයක් කියවහම එයාගේ හිත බිඳෙන්න පුළුවන්. අපිට ධර්මීය උනත් හමු වෙන කාරණාවක් තමයි ඇසෙත් සාමාන්‍යයෙන් ලෞතර බුදුහාමුදුරුව සතුව තිබුණු ಗುಣ විස්තර කරන දේශනාවක් හමු වෙනවා මජ්ක්‍ධිම නිකායේ බ්‍රහ්මාය සූත්‍රයේ. එහි සඳහන් වෙන අපේ බුදුරජාණන් වහන්සේ කවදාවත් කෙනෙක්ව හෙලා දකින්නවත් කෙනෙක්ව හුවා දක්වන්නවටවත් උන්වහන්සේ ධර්මයේ දේශනා කළේ නැහැ. එහෙනම් මේ ගුණයත් උන්වහන්සේ ළඟ තිබිලා තිනවා මේ දේශකේ කැටියට. උන්වහන්සේ බොහෝ වෙලාවට අනුත්ප්‍රාස රසයේ මුල් කරගෙන තමන්ගේ දේශනාවන් සිද්ධ කරලා අර සාමාන්‍යයෙන් ගැඹුරු කාරණාවන් සරලව දේශනා කරන දේශකයෙක් උන්වහන්සේ. ඒකත් අද සමාජයේ උදවිය බොහොම කැමැත්තෙන් බාර ගන්න කාරණාවක්. ගැඹුරු දහම් කාරණාවන් සරලව දේශනා කරද්දී ඒ දේශකයන් වහන්සේ කෙරෙහි යම් ගෞරව ප්‍රසාදේ වැඩි වෙන්නට හේතුවක්. ඒ අනුව අපේ කරපුටුගල ශ්‍රී ධම්මාලෝක නායක ස්වාමීන් වහන්සේ ගැඹුරු දහම් කාරණාවන් බොහොම සරලව කාට තේරෙන භාෂාවෙන්. මොකද ගම්පියසවල් වල එදා වුණු උදවිය මහා ශාස්ත්‍රීය දැනුමක් තිබුණු උදවිය නෙවෙයි. ඒ අනුව උන්වහන්සේ කොතැනට වැඩම කළත් උන්වහන්සේගේ දේශනා වැළඳගත් ප්‍රිය කරපු නිසා සමහරක් වෙලාවට උන්වහන්සේ වඩිනා තැනක මංමාවත් පිරි ඉතිරි යන තරමට ඒ භූමි භාගයෙන් පිරි ඉතිරි යන තරමට එදා ජනයා මේ කරපුටුගල නායක ස්වාමීන් වහන්සේගේ බණ අහන්න ප්‍රිය වෙඳලා තියෙනවා. ඒ අනුව උන්වහන්සේ හොඳ ධර්මදේශකයෙක් හැටියට රටේ ප්‍රකට වුණා. ඒ නිසා අපිත් අද ධර්මදේශකයන් වහන්සේලා හැටියට තථාගතයන් වහන්සේගේ දහම ලෝකයාට බෙදා දෙද්දී මේ ආගමන් මග තුල බැලුවාම ඒ පදනම සකස් කරන්නට මුල් කාලීනවම කැපවුණු ස්වාමීන් වහන්සේ නමක් හැටියට මං හිතන්නේ අපි බෞද්ධයා මාධ්‍ය තුලින් මේ රටේ අප්‍රකට වුණු ස්වාමීන් වහන්සේලා බොහෝමයක් ප්‍රකට ස්වාමීන් වහන්සේලා හැටියට අපි මතු කරලා උන්වහන්සේලාට හොඳ අවස්ථාවක් නිර්මාණය කළ දුන්නා ලෝකයාට බොහොම හොඳට පිරිසිදුව තථාගත ධර්මයේ දේශනා කරන්න. එහෙනම් මේ කරපුටුගල නායක ස්වාමීන් වහන්සේලාට මෙවැනි භාග්‍ය අවස්ථාවන් හමු නොවුණු කාලේ උන්වහන්සේලා හඬම පමණක් මාධ්‍ය කරගෙන උන්වහන්සේලා මේ රට තුළ ලොකු හඬක් නැගුවා. උන්වහන්සේලා ධර්මයේ ගැන ලෝකයාට දැනගන්න අවබෝධයක් ඇති කළා. ඉතින් ඒ නිසා අපි මාධ්‍යයක් හැටියට අපි මේ කරන කාර්යයත් එක්කත් හොඳ කෘතගුණ වේදීත්වයක් දක්ුවා වෙනවා. අපි මේ පින් ඇති නායක හාමුදුරුව සිහිපත් කළා. ඉතින් උන්වහන්සේගේ සියලු ජීව දත්ත තොරතුරු අලලා සකස් කරලා උන්වහන්සේගේ පින්තූර හඬපට ආදී පවා අපි බලාපොරොත්තු වෙනවා.
අපි වෙසක් දිනේ නිමිත්තෙන් පවත්වන ප්‍රදර්ශන කුටියට එකතු කරන්න. ඒ අනුව අපි මං හිතනවා ඒ දිනයේ වේදී අපේ පින්වතුන්ට තවදුරටත් පිනැති ස්වාමීන් වහන්සේ ගැන තොරතුරු දැනගන්නට අවස්ථාවක් ලැබේවි. හොඳයි. කරපුටුගල ධම්මාලෝක අපේ නායක ස්වාමීන් වහන්සේ චතුර දේශකයන් වහන්සේ නමක් බව අපේ ස්වාමීන් වහන්සේ සඳහන් කළා. ඉතින් ඒ ආකාරයෙන්ම ඊටමත් චතුර ලෙස අපේ සුබෝධි ස්වාමීන් වහන්සේත් මේ ස්වාමීන් වහන්සේලා දෙනව පිළිබඳව ඔබට සිහිපත් කළා. අපිට කිසිම අදහසක් දක්වන්නට අවස්ථාවක් නොදී සියලු විස්තර බොහොමත්ම පැහැදිලිව ඔබට දේශනා කරන්න ලැබුණා. ඉතින් අපි අපේ ස්වාමීන් වහන්සේ සිහිපත් කළ ආකාරයටම ඔබට පුළුවන්කම තිබෙනවා. අපි ආරාධනා කරනවා ඔබට පැමිණෙන්න ශ්‍රී සම්බෝධි වෙසක් කලාපයට. මේ මාසේ වෙසක් පුරපසලොස්සක බොහෝ දිනට සමගාමීව ප්‍රියාත්මක වෙන්නේ මෙවැනි ආකාරයෙන්. දැන් ඔබ මේ කාලාන්තරයක පටන් මේ වැඩසටහන සමග එක්කාසු වුණා. ටිබෙට් ජාතික එස් මහින්ද හාමුදුරුව, පැලැණිසිරි වජිරඥාන මහානායක හාමුදුරුව, පියදසි හාමුදුරුව, නාරද හාමුදුරුව වැනි මේ සංඝ පිතෘන් වහන්සේලා වගේම ඕල්කට්තුමා, අනගාරික ධර්මපාලතුමා, කුමාර්තුංග මුනිදාස මැතිතුමා වැනි ගිහි ප්‍රභූන් පිළිබඳවත්, ඒ වගේම ආනන්ද විද්‍යාලය වැනි බෞද්ධ පාසල් පිළිබඳවත් අපි ඔබව දැනුවත් කරන්නට මේ කුටි ඉදි කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතාමත්ම අර්ථාන්විත, ඉතාමත්ම වැඩදායක දෙයක් වනවා නොඅනුමානයි මේ වැඩසටහන. ඉතින් ඔබට අපි ආරාධනා කරනවා පැමිණෙන්න ශ්‍රී සම්බෝධි වෙසක් කලාපයට මේ පිළිබඳව දැනුවත් වෙන්නට. ඔබට පුළුවන්කම තිබෙනවා මේ වෙසක් පින්කම සඳහා ඔබගේ දායකත්වයෙන් ලබා දෙන්නට පින්කම් රාශියක් මේ කාල සීමාවේ පැවැත්වෙනවා. විශේෂයෙන්ම ලබන සතියන්තයේදී පැවැත්වෙනවා ශ්‍රී සම්බෝධි විහාරස්ථානය බෞද්ධ මාධ්‍යාලයේ සංවිධානය කරන ගැමි පුනරුත්ථාපන වැඩසටහන. විශේෂයෙන්ම මෙවර එම වැඩසටහන පැවැත්වෙන්නේ අප්‍රේල් මාස 2 වන ඉරිදා දවසේදී උදෑසන 8:30 සිට සවස 4:30 දක්වා කුරුණෑගල දිස්ත්‍රික්කයේ හැටුවාව ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයේ කැලේගම පාරමිතා ආරණ්‍ය සේනාසන පරිශ්‍රයේදී තමයි පැවැත්වෙන්නේ. කැලේගම පාරමිතා ආරණ්‍ය සේනාසනාධිපති පූජනීය මාමුණුවේ උදිත ධීර ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසකත්වයෙන් සහ අත්තරගල්ලේ හේමතිලක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ සම්බන්ධීකරණය මත තමයි ගැමි පුනරුත්ථාපන වැඩසටහන් මාලාවේ 71 වැනි වැඩසටහන මෙවර පැවැත්වෙන්නේ. එහිදී විශේෂයෙන්ම මරණයට නියම වූ ගවයන්, ඒ වගේම ගැබිනි මරණයට කැපූ ගවයන් නිදහස් කර ඒ අඩු ආදායම් ලැබී ගොවි පවුලත පරිත්‍යාග කරනවා. පාසල් සිසු දරු දැරියන් සඳහා පාසල් උපකරණ, රෝදපුටු, කිහිලිකරු, ඒ වගේම ගැබිනි මව්වරුන් උදෙසා අවශ්‍ය කරන ද්‍රව්‍ය, ඒ වගේම බුද්ධ ප්‍රතිමා වහන්සේලා දරු දිරිසහන වැඩසටහනටදී රුපියල් 5000 බැගින් පවුල් 50කට පිරිනමනවා. මේ 14 වන අදියර එහි ක්‍රියාත්මක වන්නේ. මෙවැනි පින්කම් බොහොමයක් එදිනට පැවැත්වීමට නිමිතයි. ඔබට පුළුවන්කම තිබෙනවා මේ සඳහා ඔබගේ දායකත්වයෙන් උත් ලබා දෙනට. වැඩිදුර විස්තර සඳහා ඔබට පුළුවන් ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ පරිපාලන ලේකම් මහේෂ් දාල්විස් මහතා අමතන්න. දුරකථන අංක 01142427 කියන අංකයෙන් මහේෂ් දාල්විස් මහතා අමතන්නට ඔබට හැකියාව තිබෙනවා. ඒ වගේම අපේ නායක ස්වාමීන් වහන්සේ අදහස් කරගෙන සිටිනවා මේ පින්කම් මාලාව තවදුරටත් ක්‍රියාත්මක කරමින් සුවිශේෂී පින්කමක් පවත්වන්නට. විශේෂයෙන්ම මෙය ඉතාමත්ම විශේෂ වනවා, අපිට අවස්ථාව හිමි නොවන ආකාරයේ පින්කමක්. මෙය අසිරිමත් බුරුම වන්දනාව මේ සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙන්නේ බුරුම දේශයේ තිබෙන ඓතිහාසික ස්වේදගන් චෛත්‍ය රාජානන් වහන්සේ අභියස. ඉතින් මේ ස්තූප රාජානන් වහන්සේ අභියසදී රෝසමල් කෝටියක පුෂ්ප පූජාවක්, 500,000 ආලෝක පූජාවක්, ඒ වගේම භික්ෂුන් වහන්සේලා, ස්වාමීන් වහන්සේලා ඒ බුරුම රාජ්‍යයේ වැඩවසන ආරණ්‍ය වාසී දුෂ්කර පළාත්වල වැඩවසන ආරණ්‍ය වාසී ස්වාමීන් වහන්සේලා 19,000 උදෙසා මහා සංඝගත දක්ෂිණාවක් පැවැත්වීමට නියමිතයි. ජූනි මාසේ 29 සහ 30 කියන දවස්වල තමයි මේ පින්කම පැවැත්වෙන්නේ. ඔබට ඔබ කැමති නම් මේ සඳහා සහභාගී වන්නට ඔබට පුළුවන් මෙන්න මේ අංකය අමතන්නට. ශාන්ති ට්‍රැවල්ස් ආයතනය අමතන්නට පුළුවන්. දුරකථන අංක 01 2 885 900 කියන අංකයෙන් ශාන්ති ට්‍රැවල්ස් ආයතනය අමතන්න. ඔබට ශ්‍රී සම්බෝධි විහාරස්ථානයට ඔබ මේ දිනවල පැමිණෙනවා නම් සම්බෝධි විහාරස්ථානයේ මේ පිළිබඳව දැනුවත් කිරීමේ කවුලුවක් තිබෙනවා. ඔබට ඒ ස්ථානිනුත් මේ පින්කම පිළිබඳව එයට සහභාගී වන ආකාරය පිළිබඳව විස්තර දැන කියා ගන්නට පුළුවන්. ඒ වගේම මේ එළඹෙන වෙසක් මංගල්‍ය නිමිත්තෙන් සම්බෝධි විහාරස්ථානයේ ක්‍රියාත්මක කරන පුණ්‍ය කටයුතු පිළිබඳව විස්තර දැන කියා ගන්නට දුරකථන අංක 01 117 258 කියන අංකයේ වගේම 01 14
374 693 කියන අංකවලින් විස්තර දැන කියා ගන්නට පුළුවන්. 0117 215 288 වාගේම 0114 374 693 කියන අංකෙන් ඔබට විස්තර දැන කියා ගන්නට පුළුවන්. එහිදී විශේෂයෙන්ම අපි තවත් පින්කමක් තිබෙනවා අපට සිහිපත් කරන්නට මතක අතපසු වුණා. ශ්‍රී ලංකාවේ අපේ රටේ දුෂ්කර දහම් පාසල් දහසකට අවශ්‍ය කරන දහම් පොත් සහ ඒ පොත් තැන්පත් කිරීම සඳහා අවශ්‍ය කරන රාක්ක, ඒ කියන්නේ පුස්තකාල සඳහා, දහම් පාසල් පුස්තකාල සඳහා අවශ්‍ය පොත්පත් වාගේම ඒ සඳහා අවශ්‍ය කරන රාක්ක, ඒ අල්මාරි අපි පරිත්‍යාග කරනවා දහම් පාසල් දහසකට. එහිදී ඔබට පුළුවන් එක් දහම් පාසලක් සඳහා වන ඒ කට්ටලයක දායකත්වය ලබා ගන්නට හෝ ඔබට හැකි පමණින් එක් පොතක් හෝ ගෙනවිත් භාර දෙන්නට සම්බෝධි විහාරස්ථානයේ ඒ සඳහා දායකත්වය ලබා දෙන්න ද්‍රව්‍යමය හෝ මූල්‍යමය වශයෙන්. මේ සියලු විස්තර සඳහන් කියා ගන්නට මා ඉහතින් සඳහන් කරන ලද දුරකථන අංකවලට අමතරව ඔබට සිහිපත් කරමින් වැඩසටහන නිමාවටපත් කරන්නට අපි සූදානම් වන්නේ. අද මේ වැඩසටහනට වැඩම කොට වදාලා මා පෙර සිහිපත් කළ ආකාරයට අපේ බෞද්ධයන් නාලිකාවෙන් බොහෝ ශාසනික සේවාවක් කෙටු කරන අපේ අපිට සිටින ඉතාමත් දක්ෂ ධර්ම කති දේශකයන් වහන්සේ නමක් වන මිනුවන්ගොඩ බොරගොඩවත්ත සම්මාජීව බෞද්ධාශ්‍රම වාසී පූජනීය මොරාවත්තේ සුබෝධි ස්වාමීන්ද්‍රයන් වහන්සේ. අපි ස්වාමීන්ද්‍රයන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරමු. ඒ වගේම ස්වාමීන් වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ සියලු කුසල් දහම් උන්වහන්සේටත් එකසේ හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරමින් අද පින්බර උදෑසන සජීවී වැඩසටහන අපි මෙලෙසින් නිමාවටපත් කරනවා. පිනැති ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. මගින් ගොඩනැගුණු විශිෂ්ට හෙළ පරපුරක අපි මන් දැක්වන්නේ.